මම කල්පනා කරන්න ඕන මේ රටේ වාමාංශික කරපු වැරද්ද මොකද්ද කියලා. මේ රටේ ලිබරල් ධනපතියන්ගේ පක්ෂයක් තිබුණා එක්සත් ජාතීන් හැටියට ජාතිකත්වයේ පිළිබඳ එක්සත් ජාතිකත්වයක් පෙන්වුම් කරන පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂය. මේ පක්ෂය සියලු ජාතීන් මේ ලංකාවේ ඉන්න එක්කරගෙන හදන ධනපති පක්ෂයක් හැටියට තමයි නියෝජනය කළේ. ඊට විරුද්ධව ශ්‍රී ලංකා කියන එකෙන්, ඒක ශ්‍රී ලංකා කියන එකෙන් ආවේ ලංකාවේ සිංහල ජාතියේ අයිතිවාසිකම පෙන්වුම් කිරීමේ පක්ෂයක් හැටියට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒක සිංහල සමාජයේ දුප්පතුන් අතර පැතිරලා ගියා. දැන් පළමුවෙන්ම අපේ සමසමාජ නායකයෝ පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයත් සමග විරුද්ධ වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිංහල පමණයි කියන එක ඉදිරිපත් කළා කතා වැඩ කරතුතු කරනකොට ඒකට තදේ විරුද්ධ වුණා. විරුද්ධ වෙලා මේ විදිහට කළොත් මේ රට දෙකට වෙනවයි කියලා කොළින්නාද සිල්ලා කිව්වා. ඒ පක්ෂයට අපි කවදාවත් ඒකට එකතු වෙන්නේ නැහැ කියලා කිව්වා. නමුත් පසු කාලිනෝ වුණේ මොකද්ද? සමාජවාදය කියලා, සිංහල සමාජවාදය ගොඩනගන්න පුළුවන් කියලා බැරෑරුම් විදිහට තිත්ත බොරුවක් කරගහගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙලා ප්‍රතිගාමී වැඩපිළිවෙලක් ගත්තා. ජාතීන් අතර ભેදය වැඩි කළා, රට විනාශ කරන ගමනක් කරගත්තා. ඒකට සිංහල බෞද්ධ ජනතාවගේ ආවේශයක් ඇති කරගත්තා. ඒ අනුව ඒක දිරයට යamak කියලා පෙන්වන්න හැදුවා. නමුත් විනාශයක් තමයි වුනේ. අපි පැහැදිලිව දැක්කා මේ රටේ ලිබරල් ධනවාදය, එහෙම නැත්නම් ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධව ගෙනියන්න පුළුවන් ලිබරල් අදහසක් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. එක්සත් ජාතික පක්ෂයේ අනුව එක්සත් ජාතික පක්ෂය එනනුව ඒ නමින්ම පෙන්නනවා ජාතීන් වෙනුවෙන් පෙනී හිටිනවා කියලා. ඒ නිසා අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නය වෙන මේ ජාතීන් එක්සත් කිරීම කියන කරුණ ආරම්භ කරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී ආරම්භයක් හැටියට එක්සත් ජාතික පක්ෂයත් සමග ගමන් කිරීම. ඒ නිසා තමයි මේ රටේ මේ උඩ ගිහිල්ලා විනාශ මුඛයකට ගිහිල්ලා තියෙන මේ ප්‍රශ්නය හොඳින් ක්‍රියාත්මක කළා අපේ එකමතුව දිනන්න පුළුවන්, ජයග්‍රහණය ගන්න පුළුවන් කියලා අපි දැක්කා. ප්‍රජාතන්ත්‍රවාදයේ ඇත්ත ජයග්‍රහණය සමාජවාදී බොරු තිත්ත ක්‍රියාමාර්ග නෙවෙයි. ජාතිවාදී සමාජවාදයේ කියන තිත්ත බොරුවට විරුද්ධව එක්සත් ජනතාවක් ලංකාව තුර ඇති කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී වමනාව නියෝජනය කිරීම සඳහා අපි ලිබරල් ධනේශ්වරයේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමෙන් පසුව තමයි සමාජවාදය ගැන කතා කරන්න තියෙන්නේ කියලා අපි පැහැදිලිවම කියන්න ඕන මේ සමාජ සටන තුළ. සහෝදරය, එතකොට මේකෙදී ඔබට විස්තර කරන්න පුළුවන් මේක ඇත්තටම මාක්ස් හෝ ලෙනින් හෝ ට්‍රොට්ස්කි හෝ එදා ගත තීරණ අනුව මේක සමපාත වෙනවද කියලා අද වා ගන්න තීරණේ නෑ. කොයි ට්‍රොට්ස්කිද කිව්වේ මේ ජාතිවාදී ෆැෂිස්ට්වාදී ගමනක් යන්න තිබෙන ධනපතියන් එක්ක එකතු වෙලා සමාජවාදයට යන්න පුළුවන් කියලා? සමාජවාදයට යනවා නම් ඒක පෙරලගෙන යන්න ඕන, ඒකෙන් වියෝ වෙලා යන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂයක් සමග සමාජවාදයට යන්න බෑ. මොකද ඔව් මේ රටේ තියෙන සිංහල ජනතාව විතරක් නියෝජනය කරන අනිත් ජාතීන්ට වෛර කරන පක්ෂයක් හැටියට ක්‍රියා කරන නිසා. ඉතින් ඒ නිසා ට්‍රොට්ස්කි කිව්වේ අපි ලිබරල් ධනවාදයට බල කර යුතුයි ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට.
ඒක ඔවුන් නොකරන්නේ නම් අපි ඒ මගින්ම අපි අතට බලය අරන් ඉදිරියට යා යුතුයි කියලා. ඒක දෙකලේ නෑ. අපි දැන් කරන්නේ ඒකයි. අපි ලිබරල් ධනවාදයත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් කරනවා. ඒක හරහාම අපිට යන්න පුළුවන් වෙනවා, දොරටුත් වෙනවා සමාජවාදය. එතන සහෝදර දැන් රනිල් වික්‍රමසිංහ මේ රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට කාලයක් ගත කරා. ඔහු අතේ බලය තිබ්බා. එතකොට එහෙම තියෙද්දි වෙච්ච හොඳ දේවල් තියෙනවා. ඔවුන් අතුරුදහන් වූවන් කිය කාර්යාලයේ කොට නැගුවා, 19 වෙනි අවස්ථාව ගෙනාවා. නමුත් ඒ අතරම ඔවුන්ට අවස්ථාව තිබ්බ මේ යුද අපරාධ කරායේ චෝදිත අයට දඬුවම් කරන්න. ඒ වගේම මේ අවුරුදු 4ක් කාලයක ලොක් කාලයක්. ඒ කාලය තුල ඔවුන්ට පුළුවන්කම තිබ්බා ඇත්තටම ව්‍යවස්ථාවක් හරියට ගෙනල්ලා අඩුවන 13 වෙනි අවස්ථාව බ්ලොක් කරලා දෙමළ ජනතාවට නිසි විසඳුමක් දෙන්න. ඒක දෙන්න ඔවුන් අපොහොසත් වුණා. එහෙම තියෙද්ද ඔබ විශ්වාස කරනවද අනාගතේ මොවුන් සමග එකතු වෙලා තරඟ කරලා ඉස්සරහට ගිහිල්ලා යම් කිසි ජයග්‍රහණයක් ලබන්න පුළුවන් කියලා? ඔව්, මොකද ඒ අදහස් ඔය කියපු අදහස් වහාම දේශපාලන සිරකරුවන්ට නිදහස් දිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී එහෙම නැත්නම් මානව අයිතිවාසිකම් අපි ලංකාව අනුමත කරපු ඒ වාර්තා අනුව ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපි උද්ඝෝෂණය කරගෙන ගියා. ඒ උද්ඝෝෂණයන්ට ලිබරල් ධනවාසිය විරුද්ධ වුණේ නැහැ. ඔහුනුත් අපිත් අත්තක පාරට ආවා. නමුත් දිගින් දිගටම ඉතාම දරුණු විදියට විෂුන් වාසෙලා සහ නොයෙකුත් කොටස් පාරට ගෙනල්ලා ජාතිවාදීන් මේකට විරුද්ධව විශාල බලවේගයන් හැදුවා. දොයකුත් විදිහේ කලබල ඇති කරන්න පටන් ගත්තා. අපි දන්නවා ඔවුන් හිතාමතා මේ රටට ගෙනල්ලා පල්ලි කඩන්ඩ වැඩපිළිවෙල දියත් කළා. ඔවුන් පැහැදිලිවම මේ ගෝඨාභයලා එකතු වෙලා කරපු වැඩක් බව අද එළිදරව් වෙලා තියෙනවා. මේ විදිහට කඩා කප්පල්කාරී වැඩ, බියකරු මිනිමරු වැඩපිළිවෙලක් එල්ල වෙච්චි තමයි රනිල් වික්‍රමසිංහ ලොකු පියවරක් ගන්න බැරි වුණේ. ඔහු නිර්වත්‍රුණේ නොයෙකුත් ප්‍රතිගාමි පැතිවලින් ඇවිල්ලා තිබිච්ච බාධක නිසා ඔහුට ඒක කරගන්න බැරි වුණා. අපිට කරගන්න බැරි වුණා ඇත්තටම. මොකද අපි තමග තමයි පාරට බෑලා බෙලපාලි ගිහිල්ලා අපි අපේම ආණ්ඩුව දක්කන්න හැදුවත් ඒක තුල තිබුණු ප්‍රතිවිරුද්ධතාවයන් නිසා අපිට කරගන්න බැරි වුණා. දැන් ඒක තව දුරටත් අපි ඒ ගමන යා යුතුයි. එක පාරටම ප්‍රජාතන්ත්‍රවාදයට ඔය විදිහට පියවර තනි පියවරකින් යන්නේ. මොකද ෆැෂිස්ට්වාදී ජාතිවාදී බලවේගයන් මේ රට තුලත් විශාල වෙස්යාල වශයෙන් සැරිසරනවා. ඒක පරාජය කිරීම බරපතල උත්සාහයක් යුතුයින් කළ යුතු දෙයක්. විශාල ජන කොට්ටාස ඒකට ඇදිලා ගිහිලා තියෙනවා. මෙතනින් ගලවගෙන සටන් කිරීම අවශ්‍යයි. ඒ නිසා තමයි මේ එක්සත් ජාතික පක්ෂය සහ වාමාංශිකයන් අතර තිබෙන මේ එක්සත්කම අත්‍යවශ්‍ය මේ සටන තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා. එතන සහෝදරයා කියනවාට මේ වෙලාවේ මේ මහමෙතිවරණය තුළ විශාල බෙදීමක් තියෙනවා. ඒ කියන්නේ බෙදීම කියන්නේ ජාතිවාදී ඒකාධිපතිවාදී පිරිස එක් පැත්තකට ගිහිල්ලා තියෙන එක පිළකට, ප්‍රජාතන්ත්‍රවාදී සඳහන් වන ලිබරල් සහ සමාජවාදී පිරිසක් පැත්තකට යන්න තියෙනවා. මේ වෙලාවේ වෘත්තීය සමිති ඇතුළු වැඩ කරන ජනතාව කොයි වගේ හැසිරෙයි කියලාද ඔබතුමා හිතන්නේ? විශාල පිරිසක් ඉන්නවා. මේ අපි දැක්කා පසුගිය දවස්වල ලංකා බැංකුවේ තිබ්බා ඒක ලංකා බැංකුවේ දේශපාලන අතපීම් නවත්තන්න කියලා ඒගොල්ලෝ ස්ට්‍රයික් එකක් කරා. ඒකට ඒ වගේ මේගොල්ලෝ එකතු වෙයිද මේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ඇතුලේ? අනිවාර්යම. මොකද දැනටමත් මේ ගෝඨාභයගේ ක්‍රියාකලාපය තුලින් ඔවුන්ට අවබෝධ වෙලා තියෙනවා වැඩ කරන ජනතාව දඬු කඳේ ගහලා වැඩ ගන්න ක්‍රියාමාර්ගයක් තමයි මෙතන තියෙන්නේ කියලා. මිලිටරි බලය වැඩපොළට ගෙනින්න ආණ්ඩුවේ වැඩපොළවල් වල පමණක් නෙවෙයි සාමාන්‍ය පෞද්ගලික වැඩපොළවල් දක්වා දක්වන්න පාරේ හැම තැනම හමුදාව දාගෙන වැඩ කටයුතු කිරීමට සියලු පැතිවලින් මේක ක්‍රියාත්මක වෙනවා. එතකොට විශ්වවිද්‍යාල තුලටත් කෙලින්ම හමුදාව බස්සන්න තමයි වැඩ කටයුතු කරන්නේ. ඒ නිසා මේ අපි ගෙන යන සටනට ඔවුන්ට එකතු වෙන්නම වෙනවා.
මොකද ඔවුන්ගේ ජීවිත රටාවම කඩාගෙන යන ෆැසිස් බලවේගයක් දාත් වෙලා තියෙනවා.